සමිතා මුදුන්කොටුව කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායන ශිල්පිනියක්. නමුත් ඇයගේ පවුල් පසුබිම එතරම් හොඳ නැති බවටයි සමාජයේ කතාවන්නේ. අතුල අධිකාරී මහත්මයාත් සමග යුගදිවියට එළඹුණත් එය පසුකාලීනව කඩාකප්පල් වුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග යම් සම්බන්ධයක් තිබුණ බවටත් සමාජයේ කටකතා පැතිරුණා. නමුත් ඇයට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේම මූණ සහිත පුතෙක් ඉඳීම මේ කටකතාව තවත් තීව්‍ර වීමට ලොකු සාධකයක් වුණා. දැන් සමිතා මුදුන්කොටුව තවත් ප්‍රවෘත්තියක් නිර්මාණය කරන්නට සමත් වෙලා තියෙනවා. ඒ තමයි චිරන්ත ගුණවර්ධනත් එක්ක තියෙන සම්බන්ධයේදී ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා කතාවක් සමාජයේ පුරා පැතිරෙනවා. චිරන්ත ගුණවර්ධන කියන්නේ ඇයට වඩා හුඟක් වයසින් බාල ළමෙක්. නමුත් මෑයි ඔහු සමග තිබෙන සම්බන්ධයේදී ඔවුන් දෙදෙනා ආදරයෙන් සිටපු බවක් නම් පින්තූරවල පෙනෙන්නට තිබෙනවා. සමිතා මුදුන්කොටුව මේ ගැන සමාජ මාධ්‍යයට අදහසක් දක්වලා තියෙනවා. සමිතාගේ ජීවිතේ ලස්සන කරන්න ආපු තරුණයෙක් තමයි චිරන්ත ගුණවර්ධන කියන්නේ කියලා තමයි සමාජය නම් කතා වෙන්නේ. මේ පවුලට ඉතාමත් සතුටින් කාලය ගත කරමින් ඉන්න නිසා ඔවුන්ට ආදරය කරන ප්‍රශංසා කරන අයත් ඉරිසියා කරමින් විවිධ කතා හදන අයත් ඉන්නවා. ඒ අතරේ සමිතා ගැන කතා වුණු ලොකුම පුවත සමිතා මේ විදියට උත්තර දුන්නා. මන් මගේ සැමියා ගැන වගේම දරුවන් ගැනත් සමාජ මාධ්‍යවල ගොසිප් දාලා තියෙනවා මම දකිනවා. නමුත් සාමාන්‍යයෙන් මම කවුරුවත් කියන බොරු කතා ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. ඒත් කෙනෙක් ගැන යම් දෙයක් කියනවා නම් ඒකට හේතුවක් සාක්ෂියක් තියෙන්න ඕනේ. හිතෙන හිතෙන විදිහට මිනිස්සුන්ට මඩ ගහන එක හොඳ දෙයක් නෙවෙයි. මමත් ඔය කියන හැම දෙයක්ම ගැන ඕනවටත් වඩා ඉවසගෙන හිටියා. ඒත් මේකට උත්තරයක් නොදී හිටියොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා කියන්න ඕනේ කියලා හිතුවා. ඒ තමයි මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා තැන් තැන්වල පෝස්ට් හදලා දාලා තියෙනවා. මම මුලින්ම ඔයාලගෙන් අහන්න කැමති යම් කෙනෙකු ගැන එහෙම දෙයක් කියන්නේ කොහොමද? කවුරු හරි විවාහ වුණාම දරුවන් හදනවාද නැද්ද, කොච්චර කාලෙකින්ද බබාලා හදන්නේ කියන ප්‍රශ්නය කෙනෙකුගෙන් අහන එක හරිද? එතකොට කිසිම හේතුවක් නැතුව මගෙන් බබෙක් ලැබෙන්න ඉන්නවාද කියලා අහන එක හරිද? ඇත්තෙන්ම මම කනගාටු වෙනවා මෙහෙම මිනිස්සු කරන දේවල් ගැන. තවත් කෙනෙක් ගැන මේ වගේ බොරු ප්‍රචාර කරන එක කොච්චර වැරදි දෙයක්ද? ඉතින් මේ විදියට තමයි සමිතා මුදුන්කොටුව මේ ප්‍රශ්නයට අතවන්ලා තියෙන්නේ. ඕගොල්ලන්ට මොකද්ද මේ ගැන හිතෙන්නේ? ලංකාවේ සමාජ මාධ්‍ය හැසිරෙන විදිය හරිද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඔබට සමිතා මුදුන්කොටුව ගැන තියෙන අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔබ ඇගේ රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම මේ ගැන උනන්දුවක් දක්වනවා කියලා අපිට හිතෙනවා. මේ වගේ වීඩියෝස් බලන්න දිගටම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගත්තොත් අපේ වීඩියෝස් දිගටම ඔයා වෙතට එනවා. ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා.